ආයුබෝවන් සියලුම දෙනාට අදත් අපි සාදරයෙන් පිළිගන්නවා ප්‍රභාලෝකන ජෝතිෂයේ YouTube channel එකට අපිව subscribe කරපු like කරපු comment කරපු සියලුම දෙනාට බොහොම ස්තුතියි අපිත් සමග දිගටම රැඳී සිටින්න අද අපි ඔබට ගෙනින්නේ ජෝතිෂයේ වීඩියෝවක් ඔබට මතක ඇති පහුගිය මාස දෙකේ පමණ ප්‍රබල පීඩාවට ලක්ව සිකුරු ග්‍රහයා ගමන් කරේ ගෝචර ගමනින් මේ වෙනකොට සිකුරු තමන්ගේ නිවසට එනම් තුලා රාශියට පිවිසීම කෙසේද යන වග අද අපි ඔබට ගෙන අර දක්වනවා 2021 සැප්තැම්බර් මාස 6 වෙනිදා සිකුරු තුලා රාශි ගත වීම ඔබට කෙසේ බලපායිද ලග්න 12ට අපි දැන් බලමු මේෂ ලග්නය දෙවැන්නා හත්වැන්නාධිපති වෙන සිකුරු මාළවී පංචමහා පුරුෂෝගයක් ගෝචර ගමනින් උදා කරමින් මේෂ ලග්න හිමි අයගේ විවාහ ස්ථානය වන හත්වැන්නට පිවිසීම බොහෝ සුබ වේ තමාගේ ව්‍යාපාර දියුණුවට ප්‍රබල ගෝචර ගමනක් වෙනවා නව ව්‍යාපාර ආරම්භයටද සුබ වෙනවා විවාහ දිවියට එළඹීමට නියමිත විවාහ යෝජිතයට බොහෝ සුබ කාලයක් උදා වෙනවා නව ආදර සම්බන්දතා ඇතිවන කාලයක්ද වෙනවා අසුබ වීම් ලෙස රැකියා කරන ස්ථානයේ ප්‍රශ්න මතුවේ රැකියාවල නියුතු අය ප්‍රවේශන් වීම වටි මුත්‍රා අමාරු යටිබඩ ආශ්‍රිත කැක්කුම් ඇති වේ මේෂ ලග්න හිමි ඔබගේ උත්පත්ති හඳහන තුල හත්වැන්නේ සිකුරු බලවත් පිහිටිය තිබීම සුබ පීඨින් බහුල වීමට හේතු වේ මෙම පින්තූරයෙන් දක්වා තිබෙන්නේ ගෝචර ගමනින් සිකුරු තැන්පත්ව පිහිට ස්ථානයයි ඔබට බලා ගන්න පුළුවන් ඔබේ ලග්නයේ මේ ආකාරයෙන් සිකුරු තැන්පත්ව තිබීම බොහෝ සුබඵල ගෙන දෙනවා මීළඟට අපි බලමු සිකුරු ග්‍රහයා තුලා රාශි ගත වීම වෘෂම ලග්න හිමියන්ට කෙසේ බලපායිද කියා වෘෂභ ලග්නයේ ලග්නාධිපති හා හයවැන්නාධිපති වන සිකුරු හයවැන්නට ගෝචර ගමනින් පැමිණීම විපරීත රාජයෝගයක් වන හර්ෂා යෝගයේ උදා කරමින් නොසිතූ දේ සිදුවීමට හැකිවන කාලයක් වනවා උපතින් සිකුරු හයවැන්නේ තැන්පත්ව තිබීම බොහෝ සුබ වෙනවා නෑදෑයින්ගෙන් උදව් හිමි වෙන කාලයක් වෙනවා නිතර නෑදෑයින්ගේ ප්‍රශ්නවලට මැදිහත් වී එතුලින් ඔවුන්ට බොහෝ සහනයක් ගෙන දීමට වෘෂභ ලග්න හිමියන්ට හැකි වෙනවා ඒ වගේම වෘෂභ ලග්න හිමියාගේ අසුබ වීම ලෙස සිකුරු ග්‍රහයා තුලා රාශි ගත වීම අපි කෙසේද කියා දැන් බලමු විශේෂයෙන් වෘෂභ ලග්න හිමියාගේ විවාහය ගැන සැලකිලිමත් වෙන්න වෙනවා විවාහය එපා වෙන සිදුවීම් ඇතිවන්නට පුළුවන් කාලයක් වෙනවා වෘෂභ ලග්න හිමියාට මෙම කාලයේදී සසර ගමනට අවශ්‍ය මඟ සෙවීමට සිතන කාලයක්ද වෙනවා අපි ඔබට ඉදිරිපත් කරලා තිබෙනවා වෘෂභ ලග්න හිමියාගේ දල කේන්ද්‍ර සටහනක් ගෝචර ගමනින් සිකුරු 6 වෙන්නේ තැන්පත් තිබීම ඔබගේ ලග්නයේ සිකුරු 6 වෙන්නේ උප්පත්ති හදාන තුල පිහිටා තිබේ නම් බොහෝ සුබඵල වැඩි වෙන කාලයක් වෙනවා විපරීත රාජයෝගයක් සමගින් ගෝචර ගමනින් සිකුරු ග්‍රහයා 6 වෙන්නේ තැන්පත් වීම මීළඟට අපි බලමු ඔබේ ලග්නයේ මිතුන නම් මිතුන ලග්නයේට සිකුරු තුලා රාශි ගත වීම කෙසේ බලපායිද කියා මිතුන ලග්නයේ පස්වැන්න හා දොළොස්වැන්න අධිපති වන සිකුරු පස්වැන්නේ තැන්පත් වීම බොහෝ සුබ ප්‍රතිඵල ගෙන දෙන ලග්නයක් වනවා විශේෂයෙන්ම දරුපැල ගැන හා අධ්‍යාපනයට ඉතාම සුබ වෙනවා දරුපල අහිමි අයට දරුපල සඳහා සුබදායි වන කාලයක් වෙනවා ආගමික නැඹුරුතාවයේද වැඩි වෙන කාලයක් වෙනවා විවාහ යෝජනා සඳහාද නව ආදර සම්බන්දතාව සඳහාද බොහෝ සුබඵලත් වෙනවා මෙම සිකුරු තුලා රාශිගත වීම මිතුන ලග්න හිමි ඔබගේ මවගේ හෝ මව පාර්ශවයේ ඥාතීන්ගෙන් මුදල් ලැබෙන සුබ කාලයක් වෙනවා ව්‍යාපාර වලින්ද ලාභ ලැබෙන කාලයක් වෙනවා මිතුන ලග්න අයට මිතුන ලග්න හිමි ඔබට මෙම ගෝචර ගමනින් සිකුරු තුලා රාශිගත වීමෙන් වන අසුබ පීඨීම් ලෙස නපුරු සිහින නිතර නිතර පෙනෙන කාලයක් වෙනවා
ඒවගේම තමාගේ දරුවන්ට සමී රෝග දත්වලාබාද ඇතිවන කාලයක් වෙනවා. දරුවන් බොහෝ අකීකරු වන ස්වරූපයක් මෙම ගෝචර ගමනින් මිතුන ලග්න හිමියාට උදා වෙනවා. මිතුන ලග්න ඔබත් අපි දල කේන්ද්‍රයක් ඉදිරිපත් කරලා තිබෙනවා. සිකුරු ගෝචර ගමනින් තුලා රාශිගත වීම ඔබට බලා ගන්න පුළුවන් පස්වැන්නේ තැන්පත්ව තිබීම. ඔබගේ උප්පත්ති හනහනිත් සිකුරු ග්‍රහයා පස්වැන්නේ තැන්පත්ව ඇතනම් බොහෝ සුභඵල වැඩි වී අසුභඵල දුරු වී යනවා මිතුන ලග්නයට. මීළඟට අපි බලමු සිකුරු තුලා රාශිගත වීම ඔබේ කටක ලග්නයට කෙසේද කියා. 11වැන්නා 4වැන්නා අධිපති වන සිකුරු කටක ලග්නයටද මාළවී පංච මහ පුරුෂ යෝගයේ උදා කරමින් තමාගේ 4වැන්නේ ගෝචර ගමනින් පැමිණීම බොහෝ සුභඵල අත්වෙනවා. තම නිවාස අලුත් වැඩියාවටද නව නිවාස ඉදිකිරීමටද මිලදී ගැනීමට සුභ කාලයක් වෙනවා. ආදායමට යම් රුකුලක් ලැබෙන විශේෂයෙන්ම ව්‍යාපාර අවස්ථාවලින් බොහෝ සුභ වෙනවා. නවරැකී අවස්ථා සඳහා කටක ලග්න හිමියන්ට මෙම කාල සීමාව බොහෝ වැදගත් වෙනවා. ඒ වගේම අලුත් දෙයක් ගැන සිතට දැනෙන කාලයක් උදා වෙනවා. සිතට දැනෙන එම සිතුවිල්ල ක්‍රියාවට යොමු කිරීමට මෙම කාල සීමාව කටක ලග්න හිමියන්ට සුභ පලාත් කර දෙන පිහිටීමක් වෙනවා. විශේෂයෙන් රෝග පීඩා ඇතනම් යම් සහනයක් ලැබෙන කාලයක් වෙනවා. විදේශ ගමන් වලට බොහෝ සුභ වෙනවා. විදේශ ව්‍යාපාර වලටද සුභ පිහිටීමක් වෙනවා කටක ලග්න හිමියයිට 4වැන්නේ සිකුරු තුලා රාශිගත වීම. කටක ලග්න හිමියයි විශේෂයෙන්ම ගින්දර හා විදුලි අනතුරු වලින් ප්‍රවේශන් වීම වටිනවා මෙම කාල සීමාව තුලදී. ඒ වගේම අපි ඔබට ඉදිරිපත් කරලා තිබෙනවා කටක ලග්නේ ගෝචර ගමනින් සිකුරු තුලා රාශිගත වීමේ කේන්ද්‍ර සටහනක්. ඔබට බලා ගන්න පුළුවන් 4වැන්නේ සිකුරු තැන්පත් තිබීම. ඔබගේ හදානේ උප්පත්ති හදාන තුල 4වැන්නේ සිකුරු ග්‍රහයා තැන්පත් සිටිනම් ඔබට බොහෝ සුභඵල වැඩි වැඩියෙන් අත්වෙන කාලයක් වෙනවා මෙම සිකුරු මාරුව තුලා රාශිගත වීම. මීළඟට ඔබේ සිංහ ලග්නයට කෙසේද කියා අපි බලමු. තුලා රාශිගත වීම සිකුරු ග්‍රහයා 3වැන්න හා 10වැන්න අධිපති වන සිකුරු තමාගේ වික්‍රම ස්ථානය වන 3වැන්න තුල ප්‍රබල වීම තුලින් ආගමික නැඹුරුතාවයට වඩා වර්ධනය වන පිහිටීමක් වනවා. ඒ සඳහා අන් අයද සම්බන්ධ කරගෙන පුණ්‍ය කටයුතු වලට බොහෝ උත්සුක වෙන කාලයක් වෙනවා. විවාහයටද සුදුසු කාලයක් වනවා විවාහ අපේක්ෂිත අයට. විවාහ යෝජනා වැඩි වැඩියෙන් ලැබෙන කාලයක්ද වෙනවා. සාමූහික ව්‍යාපාරවල බොහෝ අවස්ථා උදා වෙන කාල සීමාවක් ඉදිරියේදී උදා වෙනවා. ව්‍යාපාර කරන අයගේ ව්‍යාපාර තුල ලාභ වැඩි වෙන කාලයක් වෙනවා. අසුභ වීම ලෙස සිංහ ලග්නයේ තුලා රාශිගත වීම සිකුරු ග්‍රහයාගේ මවගේ ඥාතිනියන්ට මාරක අපල ගෙන දෙනවා. මවටද බොහෝ අපල කනගාටුදායක සිදුවීම් සිදුවෙන කාලයක් වෙනවා. සිංහ ලග්න ඔබෙත් අපි දල කේන්ද්‍රයක් ඉදිරිපත් කරලා තිබෙනවා ඔබට බලා ගන්න පුළුවන්. සිකුරු 3වැන්නේ තුලා රාශිගත වීම ඔබගේ උත්පත්ති හඳාන තුල සිකුරු 3වැන්නේ තැන්පත්ව සිටිනම් බොහෝ සුභඵල වැඩි වැඩියෙන් අත්වන කාලයක් වෙනවා. විශේෂයෙන් එවැනි ග්‍රහ පිහිටීමක් තිබේ නම් අසුභ පිහිටීම් අඩු වෙන බව සිංහ ලග්න ඔබත් දැනගත යුතුයි. මීළඟට අපි බලමු ඔබේ ලග්නේ කන්‍යා නම් කන්‍යා ලග්නයේට සිකුරු තුලා රාශිගත වීම කෙසේ බලපායිද කියා. 2වැන්න හා 9වැන්න අධිපති වශයෙන් සිකුරු 2වැන්න වන ධනස්ථානයේ තැන්පත් වීම තුලින් බොහෝ ධනය වර්ධනය වීමට කාලයක් උදා වෙනවා. කන්‍යා ලග්නයට යෝගකාරක වන සිකුරු ග්‍රහයා ප්‍රබල වීම බොහෝ සුභඵල ගෙන දේ. අධ්‍යාපනයේට සුභ ප්‍රතිඵල ගෙන දේ. කුඩා දරුවන්ට අකුරු කියවීමට සුභ කාලයක් උදා වෙනවා.
සිකුරු උපන් හඳහන තුල දෙවැන්නේම තැන්පත් සිටිනම් ඔබට බොහෝ ධනය සුභඵල පෞල් ජීවිතය සාර්ථක වෙන පිහිටීමක් වෙනවා අපි ඔබට ඉදිරිපත් කරලා තිබෙනවා කන්‍යා ලග්න හිමියාගේ දල කේන්ද්‍ර සටහන ඔබට බලා ගන්න පුළුවන් ඔබේ ගෝචර ගමනින් සිකුරු තැන්පත් සිටින්නේ දෙවැන්නේ ඉතින් ඔබේ උප්පත්තියේ දෙවැන්නේ තැන්පත් තිබීනම් බොහෝ සුභඵල අත් වෙනවා ඉදිරියේදී ඒ වගේම සහෝදර අයට නිന്ദා අපහාස ගෙන දෙන අපල ගෙන දෙන කාලයක් වෙනවා සහෝදර සහෝදරියන්ට ඒ ගැන විශේෂයෙන්ම කන්‍යා ලග්න හිමි ඔබ නම් ඔබේ සහෝදර සහෝදරියන්ට යම් අපල තත්ත්වයක් නිന്ദා අපහාස වලට ලක්වීමට සිදුවන කාලයක් වෙනවා මීළඟට අපි බලමු ඔබේ ලග්නයේ තුලා නම් කෙසේද මෙම සිකුරු තුලා රාශිගත වීම ඔබට බලපාන්නේ කියලා ලග්නාධිපති වන සිකුරු ග්‍රහයා ඒ වගේම අටවැන්නාධිපති වන සිකුරු ගෝචර ගමනින් ලග්නය තුල මාළවී පංචමහා පුරුෂ යෝගයේද ගෙන දෙමින් ගමන් කිරීම බොහෝ සුභඵලත් කරගෙන දෙනවා තුලා ලග්න හිමියන්ට දරුඵල අපේක්ෂිත තුලා ලග්න හිමියන්ට දරුඵල ලබා ගැනීම සඳහා බොහෝ සුභ වෙනවා අධ්‍යාපනයේද බොහෝ සුභ වෙනවා මෙම සිකුරු තුලා රාශිගත වීම තුලා ලග්න හිමියයි අන් අය ඉදිරියේ බොහෝ ප්‍රශංසා වලින් පිදුම් ලබන කාලයක් වෙනවා ඉදිරි මාසය තුල ව්‍යාපාර හිමියන්ට ලාභ වැඩි වෙන නව ව්‍යාපාර සඳහා මම්පෙත් විවර වෙන කාලයක් වෙනවා ඒ වගේම විවාහ දිවියට ඇතුල් වීමට සිටින විවාහ අපේක්ෂිතයට බොහෝ සුභඵලත් වෙනවා විවාහය සඳහා දත්තා ඇස් ආශ්‍රිත ආබාධ ඇතිවෙන බැවින් ද කුෂ්ඨ දද රෝග ගැනද වඩා සැලකිලිමත් වීම වටිනවා තුලා ලග්න හිමියන්ට මෙම සිකුරු ලග්නගතව තැන්පත්ව තිබීම මීළඟට අපි බලමු ඔබේ ලග්නයේ වෘශ්චික නම් කෙසේද තුලා රාශිගත වීම සිකුරු ග්‍රහයා බලපාන්නේ කියා හත්වැන්න හා දොළොස්වැන්න අධිපති වන සිකුරු දොළොස්වැන්නේ තැන්පත් වීම විමලා විපරීත රාජයෝගයක් සහිතව පිහිටා තිබීම යම් සුභ තත්ත්වයක් වෙනවා එය වෘශ්චික ලග්න හිමියන්ට සුභ වීමක් ලෙසයි හැඳින්වන්නේ දොළොස්වැන්න තුල සිකුරු තැන්පත් වීම විදේශ ආයෝජන තුලින් විදේශ ව්‍යාපාර වලින් බොහෝ සුභඵලත් කරගන්න වෘශ්චික ලග්න හිමියන්ට හැකි වෙනවා නිවාස අලුත් වැඩියාවටද බොහෝ සුභ කාලයක් උදා වෙනවා ඉදිරියේදී විදේශ රැකියාව සඳහා බලාපොරොත්තු ඉටුවන කාලයක් වෘශ්චික ලග්න හිමියන්ට සිකුරු තුලා රාශිගත වීමෙන් බලාපොරොත්තු වන්න පුළුවන් වෘශ්චික ලග්න හිමි ඔබ විශේෂයෙන් විවාහය ගැන සැලකිලිමත් වීම වටිනවා මෙම තුලා රාශිගත වීම සිකුරු ග්‍රහයා අනියම් සම්බන්දතා ගැන බොහෝ ප්‍රවේශමින් කටයුතු කරන්න ඕන අනියම් සම්බන්දතා පැවැත්වීම විවාහය දෙදරා යාමට හැකි බැවින් ඒ ගැන වඩා සැලකිලිමත් වෙන්න අපි ඔබට දක්වා තිබෙනවා වෘශ්චික ලග්නාවගේ දල කේන්ද්‍ර සටහනක් සිකුරු ග්‍රහයා දොළොස්වැන්නේ තැන්පත් තිබීම ඔබගේ උපන් හඳහන තුල සිකුරු ග්‍රහයා දොළොස්වැන්නේ තැන්පත් සිටිනම් විපරීත රාජයෝගේ ගෝචර ගමනින් ලැබෙන ඵල බොහෝ සුභ ආකාරයෙන් වෘශ්චික ලග්න හිමියන්ට ලැබෙනවා ඒක අනිවාර්යයෙන්ම සිදු වෙනවා ඔබට අපි සඳහන් කර සුභ පිහිටීම් දොළොස්වැන්නේ ඔබේ උත්පත්ති හඳහන තුල තැන්පත් තිබී නම් සිකුරු තුලා රාශිගතව එම ප්‍රතිඵල බොහෝ සුභ ආකාරයෙන් උදා වෙනවා මීළඟට අපි බලමු ධනු ලග්නයේට සිකුරු තුලා රාශිගත වීම කෙසේ බලපායිද කියා හයවැන්න හා එකොළොස්වැන්න අධිපති වන සිකුරු එකොළොස්වැන්නේ බලවත් වීම තුල නව ව්‍යාපාරවලට හා නව ආයෝජන සඳහා බොහෝ සුභ කාලයක් වෙනවා අලුතින් යමක් ආරම්භ කිරීමට වඩාත්ම සුභ කාලයක් වෙනවා ඉදිරියේදී දරුඵල අපේක්ෂිතයිද දරුඵල සඳහා බොහෝ සුභ ආරංචි ලැබෙන කාලයක් වෙනවා ඉදිරියේදී සහෝදරයෙකුගෙන් ලාභ ලැබෙන උදව් නිතින් හිමි වෙන කාලයක් වෙනවා ධනු ලග්න හිමියන්ට විවාහයටද බොහෝ සුභ කාලයක් වෙනවා එකලොස් වෙන්න උපතින් ඔබේ හඳහන තුල
සිකුරු තැන්පත් ඇත්නම් සුභඵල වඩ වඩාත් බලවත් ආකාරයෙන් උදා වෙනවා ධනු ලග්න හිමියට විශේෂයෙන් අසුභ වීම ලෙස ධනු ලග්න හිමි ඔබ අනිවාර්යයෙන්ම පිටරට රැකියාව සඳහා යාමට සිටින අය නම් ඒ සඳහා මුදල් යෙදවීමේදී බොහෝ ප්‍රවේසම් වීම වටිනවා රැවටිලි කාරායට හසු වී මුදල් නාස්ති වීමට හැකි බැවින් ධනු ලග්න හිමි අය මෙම කාල සීමාව තුළදී විදේශ ගමන් සඳහා මුදල් ලබා දීම දෙවරක් සිතා කරගත යුතු දැන් අපි බලමු මකර ලග්නයේට සිකුරු තුලා රාශිගත වීම කෙසේ බලපායිද කියලා මකර ලග්න හිමියායට මෙම සිකුරු මාරුව තුලින් මාළවී පංච මහා පුරුෂ යෝගය ගෙන දෙමින් ප්‍රබල ග්‍රහ මාරුවක් වෙනවා තමාගේ රැකියාව තුල ආදායම් වැඩි වෙන අතර නව ව්‍යාපාර අවස්ථා සඳහාද වඩාත් සුබ කාලයක් වෙනවා පස්වැන්න හා දහවැන්න අධිපති වන සිකුරු දහවැන්නේ බලවත් වීම තමාට බොහෝ සුබ ප්‍රතිඵල ගෙන දෙනවා හදිසි ධනලාභ ඇති වෙන කාලයක් වෙනවා ආදායම් මාර්ග වැඩි වර්ධනය වෙනවා නිවාස අලංකාරයට සුබ වෙනවා ඔබේ හදානේ දහවැන්නේ සිකුරු ග්‍රහයා තැන්පත් සිබීනම් මෙම සුබ ප්‍රතිඵල වඩ වඩා වර්ධනය වෙනවා ඒ වගේම අසුභ පිහිටීම් ලෙස මකර ලග්න හිමියයිට ඥාතීන් අතර සිදුවන දෑ සඳහා තමාට දායක වීමට සිදු වෙනවා දියවැඩියාව හා මුත්‍රා අමාරු ඇතිවන කාලයක් වෙනවා රෝග ගැන නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙනවා ඉදිරියේදී ඔබේ සිකුරු ග්‍රහය බලවත් නම් දහවැන්නේ තැන්පත් තිබී නම් මෙයින් බොහෝ සුබඵල වඩ වඩාත් අත් වෙනවා අපි ඔබට දල කේන්ද්‍ර සටහනක් ඉදිරිපත් කරලා තිබෙනවා මකර ලග්නායකෙත් ඔබට බලා ගන්න පුළුවන් සිකුරු ගෝචර ගමනින් තැන්පත් තිබෙන තුලා රාශිය කෙසේද කියලා මෙවැනි ආකාරයේ පිහිටීමක් ඔබේ උප්පත්ති හඳානේ තිබේ නම් බොහෝ බලවත් වෙනවා මෙම පංච මහා පුරුෂ යෝගය වඩ වඩා ප්‍රබලාන්දමින් බලපානවා මීළඟට අපි බලමු කුම්භ ලග්නයේට සිකුරු ගෝචර ගමනින් තුලා රාශිගත වීම කෙසේද කියලා හතරවැන්න හා නවවැන්න අධිපති වන සිකුරු නවවැන්නේ ගෝචර ගමනින් තැන්පත් වීම කුම්භ ලග්නායට බොහෝ සුබ වෙනවා පෙරපින් බලය වැඩි දියුණු කරගෙන හැකි වෙන කාලයක් වෙනවා පිටරට රැකියාවලට බොහෝ සුබ වෙනවා තමාට සිතන දේ ක්‍රියාත්මක කිරීමට හැකි කාලයක් ඉදිරියේදී උදා වෙනවා දරුපල අපේක්ෂිත කුම්භ ලග්න හිමියන්ට බොහෝ පුණ්‍යවන්ත දරුවන් බිහිවන කාලයක් වනවා ඒ වගේම මෙම කාලය තුල පිළිසඳ ගන්නා දරුවන්ද බොහෝ පුණ්‍ය බර දරුවන් වෙනවා අපි ඔබට කුම්භ ලග්නායකගේ ගෝචර ගමනින් සිකුරු තුලා රාශිගත වීම අපි සටහන් කරලා තිබෙනවා දල කේන්ද්‍ර සටහනින් ඔබට බලා ගන්න පුළුවන් ඔබේ උප්පත්ති හඳාන තුල සිකුරු ග්‍රහයා පුණ්‍යස්ථානය වන නවවැන්නේ තැන්පත් වීම ඔබට බොහෝ සුබඵල අත්කර දෙන කාලයක් වෙනවා මීළඟට අපි බලමු මීන ලග්නයේට සිකුරු තුලා රාශිගත වීම කෙසේ බලපායිද කියා අවසාන ලග්නයේ වශයෙන් තුන්වැන්න හා අටවැන්න අධිපති වන සිකුරු අටවැන්නේ බලවත් වීම තුලින් සරලා යන විපරීත රාජයෝගයකින් සිකුරු ගෝචර ගමනින් පැමිණ තිබෙනවා ඔබගේ හඳහන තුල සිකුරු අටවැන්නේ ඇත්නම් එම විපරීත රාජයෝගය ප්‍රබල වෙනවා මීන ලග්නායකගේ මාරකම ග්‍රහයා වන සිකුරු මාරක ස්ථානය වන අටවැන්නේ බලවත් වීම තුලින් අන්සතු ධනයක් ලැබීමට හැකි කාලයක් වෙනවා විවාහකයගේ විවාහ දිවිය නොසිතූ ධන ලාභ ලැබෙන කාලයක් වෙනවා පිට රට රැකියාවල නියත වෙන අයට බොහෝ සුබ වෙනවා මෙම කාලය තුලදී මීන ලග්න හිමියන්ට නොසිතූ දේ තුලින් බොහෝ දුක්ඛං කටළු ඇතිවන කාලයක් වෙනවා ඒ වගේම ආගමික කටයුතු වල නිරත වීමට මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් සිතට බොහෝ කරදර සිදුවන කාලයක් වෙනවා මීන ලග්නයට විශේෂයෙන් අටවැන්නේ ගෝචර ගමනින් සිකුරු මාරක වෙන මීන ලග්න හිමියන්ගේ තැන්පත් වීම යම් මට්ටමකින්
හදිසියනතුරු ශල්‍ය කර්ම ඒ වගේම මරණය දක්වා ඇතිවීමේ අවස්ථාවක් තිබෙනවා එවැනි අවස්ථාවක් තිබෙන්නේ ඔබට ගෝචර ගමනින් සිකුරු අටවැන්නේ පැමිණීම අපි හඳහනකින් දක්වා තිබෙනවා උප්පත්ති හඳහන තුල සිකුරු අටවැන්නේ තැන්පත්ව ඇතනම් ඉහත සඳහන් කළ මාරක අනතුරු ඇතිවීමට පුළුවන් මක් නිසා දෙයක් සිකුරු මීන ලග්නයේගේ මාරකම ග්‍රහයා වන නිසා වේ විපරීත රාජයෝගයක් තිබුණද විපරීත රාජයෝගය නොසිතූ ආකාරයේ සිදුවීම් වලින් තම මනස සතුටු වෙන සෙලවෙන කාලයක් වනවා මීන ලග්නයට මෙම තුලා රාශිගත වීම සිකුරු ග්‍රහය අපි ලග්න 12ටම ඉදිරිපත් කරා 2021 සැප්තැම්බර් මාස 6 වෙනි දින සිදු සිකුරු තුලා රාශිගත වීම කෙසේද කියා මෙම විග්‍රහය හුදෙක් කෙටි විග්‍රහයක් පමණයි මෙය වැඩි වශයෙන් බලපාන්නේ ඔබේ හඳහනේ බල දුබලතා අනුවයි විශේෂයෙන් එක් ග්‍රහයකට සීමා වෙන්න බෑ පලාපලයේ කතනේදී අනිකුත් ගෝචර ගමනින් සිදුවන වගේම තමන්ගේ උප්පත්ති හඳහන බලවත් නම් දුබල නම් යම් සුභ අසුභ පීඨීම් සිදුවන්න පුළුවන් මේ ගැන ලග්න 12ම අයිති ඔබ දැනගත යුතුම කරුණක් වෙනවා විශේෂයෙන් අපි ඉදිරිපත් කරපු මෙම කෙටි පලාපල කතනය සිකුරු ග්‍රහයා තුලා රාශිගත වීමයි ඔබට යම් අවබෝධයක් ගන්න පුළුවන් අපි සඳහන් කළ සුභ අසුභ පිහිටීම් වෙනස් වීමට හැකි වෙනවා ඔබගේ උප්පත්ති හඳහන තුල සිකුරු ග්‍රහයා තැන්පත්ව තිබීම බල දුබල ග්‍රහ පිහිටීම් තිබීම තුලින් තවත් මෙමෙම විශේෂ වූ ජ්‍යොතිෂමය වැඩසටහනක් තුලින් ඉදිරියේදී ප්‍රභාලෝකන ජ්‍යොතිෂයේ YouTube චැනලයේ ඔස්සේ සම්බන්ධ වෙනතෙක් සියලුම දෙනාට තෙරුවන් සරණයි.